හිතවත් මිට්ටු. සාමාන්‍යයෙන් අපේ රටේ ලිපිකරුවෙක් වෙන්න අවම වශයෙන් ඕලෙල්වත් සමත් වෙලා තියෙන්නට ඕන. මේක තමයි අද ලංකාවේ තියෙන අවම සුදුසුකම්. හමුදාවට බැඳෙන්නත් අවම සුදුසුකමක් තිබෙනවා. පොලිසියට බැඳෙන්නත් අවම සුදුසුකමක් තිබෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට යන්න එහෙම සුදුසුකමක් අවශ්‍ය නැහැ. ඒ ප්‍රතිපලයක් විදිහට තමයි පහුගිය අවුරුදු 70ම මේ රට පාලනය කරපු කාලකන්ණි විසින් මේ රට මස්තබාලු කරලා තියෙනවා. මිත්‍රවරනි මේක මහා වාසනාවන්ත තත්ත්වයක්. අද පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් සහ ඇමතිවරුන්ගෙන් 75% ඕලෙවල් අසමත් කියලා මේ වෙනකොට සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වෙලා තිබෙනවා. මෙසේ ඕලෙවල් අසමත් අය අතරින් එක්කෙනෙක් තමයි විමල් වීරවංශ කියලා කියන්නේ. විමල් වීරවංශ කියලා කියන්නේ වාචාලකමට කෑ ගහන ඒත් සැබෑ ලෙසම බුද්ධියට කතා කිරීමේ හැකියාවක් නැති මෝඩි චූන් දෙන පුද්ගලෙක්. විශේෂයෙන්ම විමල් වීරවංශ නිරන්තරයෙන්ම කියන්නට උත්සාහ කරන කාරණය තමයි ලංකාවට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවායි කියන කාරණය. මිත්‍රවරුනි අපි සාමාන්‍ය මානසික රෝගීන් තැනකට ගියොත් ඔබට දකින්නට පුළුවන් නොපෙනෙන දෙවිවරු තමන්ට ආරූඪයි කියලා කියන සමහර පුද්ගලයෝ ඉන්නවා. තමන්ට නැති බලයක් තියෙන බව කියන පුද්ගලයෝ ඉන්නවා. සාමාන්‍යයෙන් මෙවැනි රෝගීන් අපි හිස්ටීරියා රෝගීන් කියලා හඳුන්වනවා. විමල් වීරවංශටත් අන්න ඒ වගේම විශාල බයක් තියෙනවා, නැත්නම් භීතිකාවක් තිබෙනවා. ඒක තමයි ජාත්‍යන්තර කුමන්ත්‍රණය. විශේෂයෙන්ම අතේ පැලවෙන බොරු කියලා තමන්ගේ බඩකෝස්තර වෙනුවෙන් ඕනෑම කුණු පජාට වැඩක් කරන විමල් වීරවංශ සූදාන. එදා විමල් වීරවංශ ජනතාව මුක්ති පෙරමුණ විනය කැඩීම නිසා කණෙන් අල්ලලා එළියට විසික් කරනකොට බයිසිකල් කට්ටක් තිබ්බේ නැහැ. හැබැයි අද බිලියන් ගණන් එකතු කරලා මන්දිර ගෙවල් ගහලා ගෑනු උපරිම සැප දෙමින් ජීවත් වෙනවා. හැබැයි මොහු මෙහෙම හෙව්වේ පජාට විදියට හොරකම් කරලයි කියලා මේ රටේ හැමෝම දන්නවා. අවාසනාවන්ත කාරණේ තමයි වර්තමාන ආණ්ඩුවට අවුරුදු 5ක් ගිහිල්ලත් මේක හොරෙකුටවත් දඬුවම් කරන්න නොලැබීම. මිත්‍රවරුනි වර්තමාන පාර්ලිමේන්තුවේ නැතත් 10% එහෙම නැත්නම් මහින්දගේ මලය, ඒ කියන්නේ බැසිල් ලංකාවේ ඉන්න මැද වයස ගෑනු පෙන්නන්නම් බැරි චරිතේ. එහෙම නැත්නම් විවාහාරේන වචන කියනවා නම් කලටි වයස ගෑනු පෙන්නන්න බැරි කෙනෙක් තමයි බැසිල්. මේකේ හොඳම අමාරුව දන්න පුද්ගලයා තමයි කොඩිකාර. කොඩිකාරගේ බිරිඳ කොහොමද මේ බැසිල් තියාගෙන ඉන්නේ කියන කාරණේ පහුගිය කාලය තුල අපි එලි කරා. මිත්‍රවරුනි මේ නිශ්චිත මොහොත වෙනුවට විමල් වීරවංශ නැවත වතාවක් කෑ ගහන්නට පටන් අරන් තිබෙනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ගැන. හැබැයි මේ වෙනකොට විමල් වීරවංශගේ වටේ ඉන්න සමහර පුද්ගලයෝ විමල්ට හිනා වෙනවා, විමල්ට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා, හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ බැසිල්ගේ ජුණ්ඩ හරහයි කියලා. මොකද පහුගිය කාලය තුළ බැසිල් කීපවතාවක්ම විමල්ගේ අඹුව තනියෙන් හම්බ වෙලා තිබෙනවා. ඉතින් මිත්‍රවරුනි මේ වගේ ඕලෙවල් අසමත් මේ රටේ අනාගතය සමග සෙල්ලම් කරන මෙවැනි පාදල දේශපාලඥයින් සමග අපි යන දේශපාලන ගමන කුමක්ද කියන එක අපි සියලුම දෙනාටම අපේ හෘද සාක්ෂියෙන් අහන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා මේ කාලකන්ණි දේශපාලන ක්‍රමය වෙනස් කරලා හෙට දිනේවත් අපට සැබෑ ලෙසම ආදරය කරන රටගෙන දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායම සංග අපි පෙරට යමු. මෙතුණි අරගලෙන් තුර ජයග්‍රහණය කරමු. ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.